දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබ පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙක් වශයෙන් ඉතාමත්ම සතුටු වෙනවා. ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජකයන් හවුල් කර ගැනීම රට විකිණීමක් රට පාවා දීමක් හැටියට තම පක්ෂය එදා පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බව පිළි අරගෙන යහපාන රජය විසින් ආරම්භ කරන ලද එම ආර්ථික පිළිවෙත යලි ඉදිරියට ගෙන යන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටිනවා මංගල සමර වේලෙමයි එතුමා පර්යන්තට එකඟයි කියලා කතා කරමින් ආණ්ඩු ගන්න තීන්දුව හරි කියන තැනට දැන් කතා කරන්න පටන් ගන්නවා අපි දන්නවා ගොනා හැරෙන්නේ මොකටද කියලා ඒ වෙන මොකක්වත් නෙවෙයි අපේ වෘත්ති සමිතිත් එක්ක ආණ්ඩුවත් එක්ක ගැටෙන්න නැති කරලා ඔහු සතුටක් ලබන්න තීන්දුව ඇති කියන එක පෞද්ගලිකව මම දරන විශ්වාසය අම්මා විපක්ෂය දැන් টොප් දැන් වරායේ රෝහිත අබේගුණවද්ද මහත්තයා ඇමති හම්බන්තොට වරායේ වදු දෙන්න යනකොට එදා යහපාලන ආණ්ඩුවේ රෝහිත අබේගුණවද්ද මහත්තයා මම විරුද්ධව අපි ගිහිල්ලා උද්ඝෝෂණය කරා කඳුල ගෑස් ගහනකොට මමයි ඔය රෝහිත මහත්තයයි දෙන්නම දුවලා ගිහිල්ලා එක වැසිකිලිය හැංගුනේ වරාය ඇමතුමා අද ඒ දෙයම කරනවා ඉතින් අන්න ඒ වගේ දෙබිඩි ජීවිතයක් දෙබිඩි පිළිවෙතක් ගත කරන්න අරකයි මේ ඉන්දියාවත් එක්ක තරහ වෙලා අර ගමක ඉන්න මේ මයිකල් අයියා සිරිපාලය රණ්ඩු වෙනවා වගේ ගහලා එලවන්න පුළුවන් කමක් අපිට නැහැ කියනවා කරුණා කළා විකිනීම බදු දීම ආයෝජනය කිරීම කියන එක මුලින් තේරුම් ගන්න රජයක් හැටියට අපි අපේ දේපලක් කිසිම රජයකට විකුණන්නේ නැහැ දැන් මහින්ද රාජපක්ෂලා කියන මේක විකුණන්නේ බදු දෙන්නෙත් නැහැ මේ අර අපබ්‍රංශ කතාවක් අදානි එනවා බිලියන 600ක් ගොඩ සල්ලි ටිකක් දෙනවා අපිට තිබුණු 49ක් නැතුව යනවා අදානි මුළු නැගෙනහිර ජැටියම මෙහෙවනවා ඒකට තමයි වික්ක කියන්නේ ඉතින් වෙන මොකද්ද මේකට කියන්නේ නැගෙනහිර ජැටිය ඒ කරන ආයෝජනයක් එදා දුන්නු බදු දීමක් අහසට පොළොව වගේ කවුරුත් දන්නවා නමුත් ජනාධිපතිතුමා මේ ගැන තවත් මේ රටට වාසිදායි වෙන විදිහට සංශෝධන අතුලත් කරමින් ඉන්නවා එදා මොකුත් සංශෝධන තිබුණේ නැහැ හම්බන්තොට වරාය කුණු කොල්ලෙට දුන්නා හැබැයි පොතේ තියෙන විකුණුපුවක් ගන්නවා කියලා කිව් එකක් කරන්න එක ලෝකෙ කිසිදු රටක් තියෙන වරායවල් විකුණන්නේ නැහැ ඉන්දියන් කාර්යාල විකුණපු වරායක් තියෙනවද චීනා විකුණපු වරායක් තියෙනවද යාගේ රටේ නැහැ ඔක්කොම විකුණන රටක් තියෙන ලෝකෙ ඒක තමයි ශ්‍රී ලංකාව හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තිමත් සමකට ලීව ආයිෂ් කහා ෆේස් ක්‍රීම්